එක්දාසන්සේ අසුවක අංක එකධරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ හැත්ත නම්වැනි වගන්තියේ තියෙන්නේ අයිතු බලපෑම කියලා කරුණක්. අයිතු බලපෑම කියන කරුණේ තියෙන්නේ ආගමික සිද්ධස්ථානවල දේශපාලන රැස්වීම් තියන්න තහනම් කියන එකයි. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. එම කරුණ වැළැක්වීමේ අවශ්‍යතාවය අපි සියලුම ආගමික නායකයන් හරහා පළමුවෙන් දැනුවත් කළා. ඊට පස්සේ අපි නිල වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් කියන තීරීම් බාරලිදාර හරහා සියලුම විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් භාරව ක්‍රියා කරන ස්වාමින් වහන්සේලා සහ පූජකතුමන්ලා වෙත දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් පියතුමන්ලාට, මෞලවිතුමන්ලාට, කුරුක්කලතුමන්ලාට දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. ඔවුන්ට පැහැදිලිවම දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. ඕනනම් දේශපාලන රැස්වීම වල කතා කරන්නත් පුළුවන්. දේශපාලක යන මහානාහිමිවරු බෙදක ආශිර්වාදල බගේ නෙමෙයි ගැටලුවක් නෑනේ. කිසිම ගැටලුවක් නෑ. තමන්ගේ ආගමික මහානායකිමිවරුන් වහන්සේලා පමණක් නෙවෙයි ඕනෑම ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දක්වලා පූජා කළා. ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තානමක් නෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.